අයිබෝන් දුවේ පුතේ අපි අද 9 ශ්‍රේණියේ 6 වෙනි පාඩම විද්‍යා පාඩම මානව හෘද සංසාර පද්ධතිය ගැන තමයි අපි කතා කරලා බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම කොටස් තුනකට තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. යාළුවෝ පළවෙනි කොටස විදියට ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මිනිස් හෘද ව්‍යුහය. අපි බලමු මොකද්ද මේ අපේ හෘදය කියන්නේ කියලා. ඔබ දන්නවා අපේ ශරීරය පුරාම රුධිරය ගමන් කරවන නාල පද්ධතියක් තියෙනවා. මේ රුධිර නාල පද්ධතිය තුළ රුධිරය ගමන් කරවන්න අවශ්‍ය වෙන පොම්පය තමයි හෘදය. එතකොට මේ හෘදයෙන් තමයි මේ රුධිරය ශරීරය පුරාම තල්ලු කරලා යවන්නේ. ඔබට මේ රූපයේ පේන තියෙනවා කොහොමද හෘදය පිහිටන්නේ කියලා. පුද්ගලයෙක්ගේ පපු කුහරය උරස් කුහරය තුළ පෙනහළු දෙක මැද්දේ ස්වල්පයක් වමට බර වෙන තමයි මිනිස් හෘදය පිහිටලා තියෙන්නේ. එතකොට මිනිස් හෘදය මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ගන්නෙ. අත මිටම ලෙව්වම් ප්‍රමාණය තමයි මිනිස් හෘදය ප්‍රමාණය වෙන්නේ. අපි මේ මිනිස් හෘදයක කොහොමද ක්‍රියාවලිය මොන වගේ දේවල් පොම්ප කරන්නේ කියන එක අපි කෙටියෙන් බැලුවොත් මෙන්න මේ ආකාරයට තමයි ඔබට දැක ගන්නට ලැබෙන්නේ මිනිස් හෘදයක් කොහොමද දේහය තුළ පිහිටන්නේ, එයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඔබට මේ කොටසෙන් පැහැදිලිව පේන්න ඇති. එයා පොම්පයක් ලෙස මොනතරම් වෙහෙසක් දරනවද මේ රුධිරය ටික දේහය පුරා ප්‍රවාහනය කරන්න කියලා. හොඳයි, එහෙමනම් ඔබට දැන් පැහැදිලි මොකද්ද මිනිස් හෘදයක් කියන්නේ. මිනිස් හෘදය කියන්නේ රුධිරය ගෙන යන රුධිරය තල්ලු කරන පොම්පය. ඒකයි තාමත්ම වැදගත්. මොකද අපි ඉපදෙන්නක් පෙර ඉඳලා තමයි මේ පොම්පේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ. එතකොට ඉපදෙන්නක් පෙර සිට පටන් ගන්නා වූ අපි මව් කුස තුළදී පටන් ගන්නා රුධිර සංසරණය සඳහා අවශ්‍ය මේ පොම්පේ ක්‍රියාකාරීත්වය නැවත නැතර වෙන්නේ මරණය සිදුවන දවසේදී. එහෙනම් අපි ඇඟේ තියෙන වැදගත්ම අවයවයක් තමයි හෘදය කියන්නේ. හොඳයි, අපි හෘදය ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න යමු. එතකොට අපි හෘදයක් ගත්තොත් මිනිස් හෘදය මෙන්න මේ ආකාරයයි. අපි මිනිස් හෘදය කපල බැලුවොත් මිනිස් හෘදය දක්නට ලැබෙනවා ප්‍රධාන කුටීර හතරක්. අපි මිනිස් හෘදය මුලින්ම බෙදාගම කොටස් දෙකකට මෙහෙම අපි ඉරකින් වෙන් කළොත් කොටස් දෙකයි. මේ භාගයට අපි කියන්නේ වම් පැත්ත. දැන් ඔබ මේ රූපය දිහා බලන් ඉනකොට අත දික් කරන්න ඉස්සරහට ඔබේ දකුණු අත දික් වෙන පැත්ත තමයි වම් පැත්ත. මොකද මේ රූපයේදී තියෙන්නේ අපි අනිත් පැත්තට හැරිලා බලන් ඉන විදියට. ඒ නිසා පැතිමාරුවක් තියෙන ඔබේ දකුණු අත දික් වෙන පැත්ත තමයි වම් පැත්ත. වම් අත දික් වෙන පැත්ත තමයි දකුණු. එතකොට හෘදයේ වම් පැත්තයි මේ, දකුණු පැත්තයි මේ. හොඳයි, ඊළඟට අපි නැවතත් ඉරක් මේ අතර ඇරදොත් ඔබට පැහැදිලි කුටීර හතරක් මෙතන දැක ගන්න පුළුවන්. උඩින් කුටීර දෙකයි, පහලින් කුටීර දෙකයි. අපි මේ ඉහළ කුටීර වලට නමක් කියනවා කර්ණිකා කියලා. දැන් මිනිස් හෘදය මිනිස ඇතුළු සියලු ශරීරපායින්ගේ චිරපාය හෘදය කුටීර හතරයි. උඩ තියෙන කුටීර වලට කියනවා කර්ණිකා, පහළ කුටීර වලට කියනවා කෝෂිකා. අකුරු වැඩි එක උඩ තියෙන කර්ණිකා, පහළ කෝෂිකා. හොඳට මතක තියාගන්න මේ නම් ටික. ඊළඟට වම් පැත්තේ තියෙන කර්ණිකාවට අපි කියනවා වම් කර්ණිකාව. වම් පැත්තේ තියෙන කෝෂිකාවට කියනවා වම් කෝෂිකාව. දකුණු පැත්තේ තියෙන කර්ණිකාවට කියනවා දකුණු කර්ණිකාව. දකුණු පැත්තේ තියෙන කෝෂිකාවට කියනවා දකුණු කෝෂිකාව. ආයිත් අපි බලමු. ඔබ නම් කරන්න මේ මොකද්ද? මේක තමයි ඉහළ තියෙන කුටීරයක්. ඒ කියන්නේ කර්ණිකාවක් වම් පැත්තේ තියෙන්නේ වම් කර්ණිකාව. මේක වම් කෝෂිකාව. මේක දකුණු කර්ණිකාව. මේක දකුණු කෝෂිකා. හොඳයි, හෘදයේ කුටීර හතර ගැන ඔබ දැන් පැහැදිලිව ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු මේවට සම්බන්ධ වෙලා තියෙන නාල මොනවද කියලා. මේ බලන්න ඔබට දක්නට ලැබෙනවා ප්‍රධාන වශයෙන් නාල කිහිපයක්. ඒ වගේ මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ඔබට තවත් අවයවයක් ගැන උගන්වන්න, කොටසක් ගැන උගන්වන්න. මේ ඔබට පේනවා මෙන්න මේ ප්‍රදේශයේ, මේ සුදු පාටට තියෙන ප්‍රදේශයේ දික්වෙච්ච තැලි, දික්වෙච්ච නෙරුම් ටිකක්, තැලි ටිකක්
මේවට අපි කියනවා කපාට මේවට කියනවා අපි තැලි කපාට මේකේ ඉඳලා රුධිරය මේකට ආවට පස්සේ මේකේ ත්‍රිරේ ඉඳලා රුධිරය මේකට ආවට පස්සේ කර්ණිකා රුධිරය කෝෂිකාවලට ආවට පස්සේ නැවත පුතේ මේ කෝෂිකා තල්ලු වෙනකොට මෙතනින් මේ කපාට ටික වැහෙනවා ඒ කියන්නේ ආපස්තර රුධිරය මේ උඩ තියෙන කර්ණිකා දෙකට යන්නේක වළක්වන්න තමයි මේවා පිහිටන්නේ මේවට අපි කියනවා කපාට නැත්තම් වැල් අර බයිසිකලේ තියෙන වැල් එකක් බයිසිකලේ වැල් එකකින් කරන්නේ රුධිරය යන්න දෙන මේ සුලං යන්න දෙනවා ටියුබ් එක ඇතුළට එළියට එන්න දෙන්නේ නැහැ එන්නේ වගේ තමයි මේකෙත් එක් දිශාවකට පමණක් රුධිරය යොමු කරන ඒවා තමයි අපි කියන්නේ කපාට හොඳයි මෙතන කපාට දෙකක් තියෙනවා මේවට කියනවා අපි තැලි කපාට කියලා තුණ්ඩ කපාට මේ ඔබට පැහැදිලි මේ වම් පැත්තේ ලේසි මතක තියාගන්න වම් කියන එකට අකුරු දෙකයි මේකේ තියෙන්නේ තැලි දෙකයි එතකොට මේකට කියනවා දී තුණ්ඩ කපාටය මේ දකුණු පැත්තේ දකුණු වලට අකුරු තුනයි තැලි තුනයි මෙතන ඇඳලා නම් තියෙන්නේ පැහැදිලි දෙකක් තව එකක් මේක ඉදිරිපස තියෙනවා යනු තැලි තුනයි මේකට කියනවා තැලි තුනයි අකුරු තුනයි තැලි තුනයි ත්‍රිතුණ්ඩ කපාටය එහෙනම් මේ වම් පැත්තේ ත්‍රිතුණ්ඩ මේ දකුණු පැත්තේ ත්‍රිතුණ්ඩ කපාට ඊළඟට තවත් කපාට වගේක් ඔබට දක්නට ලැබෙන මෙන්න මේ මහා ධමනි දෙකේ මේ දකුණු පැත්තේ කෝෂිකාවෙන් රුධිරය පිටවන පුපුසිය මහා ධමනිය කෙළවරක් ඊළඟට වම් පැත්තේ රුධිරය එළියට ගන්න සංස්ථානික මහා ධමනිය කෙළවරක් ඔබට පේන කෝප වගේ ව්‍යුහ ටිකක් තියෙනවා මේවට අපි කියනවා අඩසඳ කපාට එතකොට මේ මහා ධමනි දෙකේ මූලවල ආරම්භයේ මෙන්න මේ කපාට පිහිටීමක් සිද්ධ වෙනවා මේවට අපි කියනවා අඩසඳ කපාට කියලා. එහෙනම් ඔබ කපාට වර්ග දෙකක් ඉගෙන ගත්තා. මහා ධමනි මූලවල තියෙන අඩසඳ කපාටත් ඊළඟට කර්ණිකා කෝෂිකා අතර තියෙන වම් පැත්තේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටත් දකුණු පැත්තේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටත් හොඳයි අපි එහෙමනම් බලමු දැන් මේ හෘදයෙන් පිටවන සහ හෘදයට රුධිරය ගෙනෙන නාල මොනවද කියලා. ඉතින් අපිට පේනවා මේ රූප සටහනේ හෘදයට නැත්නම් මේ පොම්පිට බට ටිකක් සම්බන්ධ වෙලා තියෙනවා. බලන්නකෝ අපි පටන් ගමු මෙන්න මෙතනින්. මේ 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 නිල් පාටට තියෙන මේ පැත්තේ තියෙන පහළ තියෙන්නේ අපේ ශරීරයේ පුරාම තියෙන රුධිරය හෘදය වෙත ගේන ඒ රුධිරේ අපිරිසිදු රුධිරය ඔක්සිජන් අඩු රුධිරය හෘදයේ පහළින් ගේන අපර නැත්තම් අදර මහා ශිරාව සියලුම ශිරා එකතු වෙලා තමයි මේක ඇදෙන්නේ අපේ ශරීරයේ ඉහළ කොටසේ ඔළුව අත් දෙක ඒ අපේ උරහිස් දෙපැත්ත ඒ තියෙන රුධිරය අරගෙන සියලු නාල ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා හැදෙන මහා නාලය තමයි මේක මේකට අපි කියනවා උත්තර නැත්තම් පූර්ව මහා ශිරා පූර්ව මහා ශිරාව එහෙනම් මේ ඉහළ කොටසට එන රුධිරය පූර්ව මහා ශිරාව සහ අපර මහා ශිරාවෙන් මේ කුටීරයට දකුණු කර්ණිකාවට රුධිරය ගේනවා. ඉන්පසු ඒ රුධිරය තල්ලු වෙලා යනවා දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවෙන් මේ රුධිරය ගෙනියනවා ෆිල්ටර් එකට පිරිසිදු කරන පෙරණය. මේ රුධිරය ඇඟ පුරාම ගිහිපු ඔක්සිජන් අඩු රුධිරය නැවත ඔක්සිජන් පුරව ගන්න මේක ගෙනියනවා. මේ බලන්න මේ අඩසඳ කපාට දෙක ඔස්සේ පුප්පුසිය ධමනිය ඔස්සේ පුප්පුසිය ධමනිය ඔස්සේ පෙනහළු දෙකට පුප්පුසිය ධමනිය දෙකට බෙදිලා පෙනහළු දෙකට ගමන් කරනවා ඊළඟට පෙනහළු දෙකට ගිහිපු රුධිරේ මේ දකුණු පැත්තේ පෙනහළු දෙකෙන් නල දෙකකින් මේ ඔබට පේනවා පුංචිට රතු පාට නල දෙකක් ඇවිල්ලා ඒ නල දෙකෙන් මෙන්න මේතනට වම් කර්ණිකාවට රුධිරය ගේනවා ඒ වගේම වම් පැත්තේ පෙනහළු දෙකෙන් නල දෙකකින් වම් කර්ණිකා රුධිරය ගේන. එහෙනම් පෙනහළු දෙක එක පෙනහල්ලකින් නල දෙක බැගින් නල හතරකින් පිරිසිදු කළ රුධිරය අරගෙන එනවා වම් කර්ණිකාවට. ඊපස් මේ වම් කර්ණිකාවට ගෙනෙන රුධිරය මෙන්න මේ ද්විතුණ්ඩ කපාටය ඔස්සේ වම් කෝෂිකාවට ඇවිල්ලා වම් කෝෂිකාව හැකිලීමේදී මෙන්න මේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ ශරීරය පුරාම ගමන් කරනවා. ඒ රුධිරය නැවතත් ශරීර පුරා ගමන් කළා මේ නාල දෙකෙන් හෘදය වෙතට ගේන. ඕක තමයි ක්‍රියාකාරීත්වයේ කෙටියෙන්. මොකද සම්පූර්ණ සංසාර පද ඔබට උගන්වන්නේ නැහැ මෙතනදී. අපි නල ටික ගැන සම්බන්ධ කරන්න. මොකද ඒවයි සම්බන්ධ ගන්න අවශ්‍යයි. අපි බලමු එහෙමනම් දැන් ආපහු මේ රුධිර නාල ටිකයි කාර්ණිකා කෝෂිකා ටිකයි සියල්ල නැවත කොහොමද අපි නම් කරන්නේ.
හොඳයි අපි දැන් බලමු මේ කතා කරපු ටික සියල්ල ඔබට නම් කිරීමේ හැකියාව තියෙනවද කියලා. අපි මේ පාඩුවෙන් පස්සේ ඔබට අභ්‍යාසයක් දානවා සවස් භාගයේදී. ඒ අභ්‍යාසය දැම්මම ඔබට පුළුවන් බලා ගන්න ඔබට ඔබේ කොච්චර ප්‍රමාණයක් අවධාරණය වුණාද කියලා. ඔබට හෘදයේ ඇඳලා කුටීර ටික කපාට ටික නාල ටික නම් කිරීමේ හැකියාව තියෙනවද? මේ තියෙන ඔබේ අචුපතේ රූපසටහන බලමු අපි. ඉතාමික්මනින් නැවත හෘදයේ සියලු දේ නම් කරන්න පුළුවන්ද කියලා. මේ බලන්න ඉහලින් තියෙනවා කර්ණිකා, වම් කර්ණිකාව, දකුණු කර්ණිකාව, සෝරි වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, කුටිර හතර හරි. මෙන්න තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය, මෙතන තියෙනවා ද්විතුණ්ඩ කපාටය, ඉන්පසු මෙතන තියෙනවා අඩසඳ කපාට දෙකක්. හොඳයි, කපාට ටිකයි කුටිර ටිකයි අවසන්. දැන් අපි නාල ටිකට යමු. මෙන්න අදර මහශිරාව, මෙන්න උත්තර මහශිරාව, ඊළඟට මෙන්න පුප්පුසිය ශිරා දෙකයි පෙන්වලා තින්නේ. අනිත් දෙක මේ අතරින් ඇවිල්ලා මෙතනට එනවා. පුප්පුසිය ශිරා යුගල් දෙකක්, ඒ කියන්නේ ශිරා හතරක් මෙතනට එනවා. ඊළඟට අපි ශිරා කතා කරලා අවසන් කළා. ඊළඟට මෙන්න පුප්පුසිය දමනිය, පුප්පුසිය මහා දමනිය කොටස් දෙකකට බෙදලා යනවා. පුප්පුසිය දමනිය සහ සංස්ථානික මහා දමනිය, මහා දමනි දෙකයි. ඊළඟට මෙන්න මේ ශිරා ටිකයි තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉහළ කොටසට සම්බන්ධ වෙන ශිරා කෝෂිකා දෙකෙන් පිට වෙන්නේ දමනි. ඉතින් ඔබ කුමන හෝ ක්‍රමයකට මේ ටික මතක තබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ওই ටික තමයි බලාපොරොත්තු වෙන්නේ මේ කුටීර ටික සහ හෘදයේ සැලස්ම, හෘදයේ ව්‍යුහය ගැන අධ්‍යයනයේදී ඔබට දැනගත යුතු කොටස් ටික. හොඳයි, අපි එහෙමනම් අපි යමු ඊළඟට මේ රුධිර, මේ හෘදයට සම්බන්ධ රුධිර නාල ගැන කතා කරන්න. හොඳයි, අපි ඊළඟට අපි රුධිර නාල ගැන කතා කරන්න යනකොට මෙන්න මෙහෙමයි අපිට කතා කරන්න වෙන්නේ. ප්‍රධාන රුධිර නාල වර්ග දෙකක් සහ ඒ දෙක අතර මැද කුඩා නාල වර්ගයක් තියෙනවා. ඔබට කෙටියෙම කියනවා නම් මේ තමයි අපේ හෘදය. ඔබට පේනවා මේ හෘදයෙන් පිට වෙනවා, හෘදයෙන් පිට වෙන, හෘදයේ සිට රුධිරය පිටතට ගෙන යන. එක්කෝ පෙනහළු කරා වෙන්න පුළුවන්, එක්කෝ අවයව කරා වෙන්න පුළුවන්. පිටතට රුධිරය ගෙන යන නාලවලට අපි කියනවා ධමනි. ඊළඟට හෘදයේ වෙතට රුධිරය ගෙන සියලු නාලවලට කියනවා අපි ශිරා, ශිරා. ඊළඟට මේ දෙක අතර මැද්දේ අදාළ හුවමාරුව සිද්ධ කරවන, මේ බලන්න ඔබට පැහැදිලි, මේ රතු පැහැයෙන් තියෙන ධමනි හොඳට අධ්‍යනය කරන්න, නිල් පැහැයෙන් තියෙන ශිරා. ඊළඟට අවයව, මේ මොකද මේ ධමනි ශිරා මහතයි. එතකොට අවයවයකදී ද්‍රව්‍ය හුවමාරු කරගන්න ආහාර වෙන්න පුළුවන්, ඉන් පස්සේ ඔක්සිජන් වෙන්න පුළුවන්, එක්කෝ ශරීරයට දෙන්න, එක්කෝ ශරීරයෙන් ගන්න, මේ හුවමාරු කරවන්න මේ ධමන ශිරාවලදී බැහැ. ඒ නිසා මේ දෙක අතර මැද්දේදී මේව පරිවර්තනය වෙන්න ඕන ඉතාම සිහින් කේශනාලිකා ජාලයකට. මේක තුල තමයි හුවමාරු වෙන්නේ. එහෙනම් අපි පැහැදිලි දැන් කොටස් තුනක් තියෙනවා, ධමනි තියෙනවා, ශිරා තියෙනවා, මේ දෙක අතර මැද්දේ රුධිර කේශනාලිකා තියෙනවා. අපි බලමු කෙටියෙන් මේ වර්ග තුනේ කොහොමද මේගොල්ලොන්ගේ ව්‍යුහය කියලා, ස්වභාවය කියලා. හොඳයි, අපි මේ ආකාරයට තවත් රූපසටහන විස්තර කරන්න පුළුවන්. ඒ කතාවම තමයි මේ විස්තර වෙන්නේ, මේ තියෙන පෙනහල්ලේදී සිද්ධ වෙන දේ. හොඳයි, එහෙනම් අපි ඔබේ රූපසටහනක්ම මේ යොදලා තියෙනවා. මේකේ ඉන්නේ සංස්ථානික මහා ධමනිය, මහා ධමනිය ශාඛාවක් ඇවිල්ලා හෘදයෙන් තමයි, හෘදයෙන් රුධිරය ගෙනෙන ඒවා තමයි ධමනි. ඒක ඇවිල්ලා අවයවයකදී බෙදිලා 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 ධමනිකාවලට, කුඩා ධමනි ධමනිකාවලට බෙදිලා කේශනාලිකා ජාලය හදනව. නැවත කේශනාලිකා ජාලය එකතු වෙලා අනුශිරා හදලා, මේ අනුශිරාවලින් මේ පැහැදිලි අනුශිරා, අනුශිරා හදලා අනුශිරාවලින් විශාල ශිරා හදලා ඒව නැවත එකතු වෙලා මහා ශිරා හදලා හෘදයට රුධිරය ගෙනියනවා. හෘදයට රුධිරය ගෙන යන්නේ ශිරා, හෘදයෙන් රුධිරය ගෙන්නේ ධමනි. එහෙනම් මේ අවයවයකදී මෙන්න මේ කේශනාලිකා ජාලයෙන් තමයි ද්‍රව්‍ය සෛලවලට ගමන් කරන්නේ, සෛලවල ද්‍රව්‍ය මේකට ඇතුළු වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මේ අසිරිමත් සිරුරේ සිද්ධ වෙන අපූරු ක්‍රියාකාරීත්වය. අපි කෙටියෙන් බැලුවොත් මේ ධමනියක් සහ ශිරාවක ස්වභාවය, මේ ඔබට මේකෙදි පැහැදිලි, මෙන්න ධමනියක්, මෙන්න ශිරාවක්. අපි තවත් රූපසටහන් කීපයකට ගියොතින් මෙන්න මේ ආකාරයයි. ධමනි බිත්ති තරමක් ඝනකම වැඩි, ශිරාවකට වඩා ඝනකම වැඩි. ධමනි බිත්ති ඇදෙන සුළුයි, මොකද හෘදයෙන් රුධිරය පොම්ප කරන ගමන් හෘදයෙන් දෙන තල්ලුවට
ඔරොත්තු දෙන විදියට හෘදයෙන් තල්ලුව දෙනකොට මෙය ඇදෙනවා ආයි සංකෝචනය වෙනවා එහෙනම් ප්‍රත්‍යාස්ථයි ප්‍රත්‍යාස්ථයි ඔබ දන්නවා ඔබේ රුධිරයේ රෝග පරීක්ෂාවේදී නාඩි පරීක්ෂා කරනවා ඒ නාඩි පරීක්ෂා කරන්නේ ධමනියක් උඩින් ස්පර්ශ කළා ඔය නාඩියක් කියන්නේ හෘදයෙන් රුධිරය පොම්ප කරනකොට තද කරනකොට කෝෂිකා හැකිලෙනකොට රුධිරය තල්ලු වෙන එක තමයි නාඩිය විදියට එන්නේ ඒ ස්පන්දනේ රැල්ල දිගටම ගමන් කරනවා ඒක තමයි නාඩියක් විදියට හඳුනාගන්නේ එතකොට පැහැදිලි එහෙම වෙන්න නම් ධමනි බිත්ති ඇදෙන සුළු වෙන්න ඕන ධමනි බිත්ති ඇදෙන සුළුයි ස්තර කිහිපයකින් ඇදෙන සුළුයි ඝනකම් තමයි ධමනි බිත්ති ශිරා බිත්ති එහෙම නැහැ ශිරා බිත්ති ප්‍රත්‍යස්ත බව අඩුයි ඇදෙන සුළු බව අඩුයි බිත්තිය ඝනකමත් අඩුයි ඔබට මේකෙන් පැහැදිලි වෙයි මේ කියන කතාව ඊළඟට ඔබට පේනවා මෙන්න මේ ශිරා තුල තියෙනවා අපූර්ව විවේකයක් මේකත් කපාටය මේ ශිරාව දිගටම කපාට පීඩනවා හේතුව හෘදයෙන් පොම්ප කරන රුධිරය හෘදයෙන් දෙන තල්ලුවෙන් මේ විදියට ධමනි තුලින් ගමන් කරගෙන ගමන් කරගෙන ගමන් කරගෙන ඇවිල්ලා කේශනාලිකා ජාලය දක්වා එනවා නමුත් කේශනාලිකා දුරින් ගියාට පස්සේ හෘදයේ පීඩනය අවමයි ඒ නිසා මේක මෙහෙම තල්ලුවෙමින් ඉදිරියට යන නම් මේ කපාට ඉතාම වැදගත් මොකද තල්ලු වෙනවා ආපස්සට ගලන්න බෑ කපාට බ්ලොක් වෙනවා ආයි තල්ලු වෙනවා කපාට බ්ලොක් වෙනවා මේ ආකාරයකට ආපස්සට ගලන්නේ නැතුව ඉදිරියට තල්ලු වෙවි යන්න මේ ශිරා තුල තියෙන කපාට අතිශයම වැදගත් වෙනවා ඒ නිසා ශිරා වල කපාට පිටීම ඉතාම වැදගත් වෙනවා හොඳයි මම ඔබට දැන් විස්තර ගොඩක් කිව්වා බිත්ති වල ඝනකම ගැන කිව්වා ඇදෙන සුළු බව ගැන කිව්වා ශිරා වල කපාට පිටීම ගැන කිව්වා එහෙනම් ඔබට පුළුවන් ඔබේ පොතත් කියවලා මේ කරුණු ටික එකතු කරගන්න මේ කරුණු වලට යමක් එකතු කර ගැනීම හැකියාව දැන් ඔබට තියෙනවා මේ රූපසටහන් බැලුවාම හොඳට ඔබට කාරණා පැහැදිලි වේවි ඒ අනුව පොතත් අච්චු පොතත් කියවන්න කියවල ඔබට මේකට තව කරුණු එකතු කරගත්තා නම් මේක සංවර්ධනය කරගන්න පුළුවන් මේ තමයි රුධිර කේශනාලිකා ජාලය මම ඔබට පුංචි වීඩියෝ පටියකින් පෙන්වන්නම් මේ කේශනාලිකා ජාලය තුළදී කොහොමද ද්‍රව්‍ය හුවමාරු වීම සිද්ධ වෙන්නේ කියලා මේ තමයි කේශනාලිකා ජාලය නැවතත් තව දුරටත් විස්තර කෙරෙන රූප සටහනක් මං හිතන්නේ ඔබට මේකත් පැහැදිලි මේ තියෙන්නේ මෙන්න මේ කේශනාලිකා ඔබට පැහැදිලි මේ බලන බිත්තියේ ඝනකම මේ ධමනි ධමනිකාවලට බෙදিলা කේශනාලිකා හැදෙනවා කේශනාලිකා පුතේ තනි සෛල ස්තරයයි එක අපිච්ඡද සෛල ස්තරයකින් තමයි මේ කේශනාලිකා ජාලය හැදිලා තියෙන්නේ තනි සෛල ස්තරයයි බලන්නේ ඒ නිසා හරිම පහසුවෙන් ද්‍රව්‍ය හොමාර වෙන්න පුළුවන් ලේයර්ස් ගොඩක් නැහැ ඒ නිසා විශේෂයෙන් පෙනහළු වලදී නම් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීම සහ ඔක්සිජන් ඇතුළු වීම සිද්ධ වෙනවා අවයව වලදී නම් ඔක්සිජන් පිටවීම සහ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වීම සිද්ධ වෙනවා ආහාර ද්‍රව්‍ය පිට කරනවා බයිස්ට්‍රාවි ද්‍රව්‍ය ඇතුළු වෙනවා මෙන්න මේ කේශාලිකා ජාලයේදී හොඳයි ඉතින් මෙන්න මෙවැනි ස්වභාවයක් තමයි මේ තමයි ඇතුළෙන් රුධිරය ගලනවා ඔබට පේන්නේ ඒ අනුව ද්‍රව්‍ය පිටවීම හෝමාරු වීම ජලය වායු ආහාර ද්‍රව්‍ය බයිස්ට්‍රාවි ද්‍රව්‍ය ඇතුළු වීම පිටවීම මේ කාර්නාටික මේ කේශනාලිකා ජාලය හරහා සිද්ධ වෙනවා මේ තමයි කේශනාලිකාවක ස්වභාවය තමයි ඔබට මේ පෙන්වලා තියෙන්නේ තනි සෛල ස්තරයයි ඊටම පහසු වෙන නිසා හුවමාරු වෙන්න පුළුවන් හොඳයි අපි දැන් මේ ඉගෙනගත්ත කරුණු හෘදේ ක්‍රියාකාරීත්වය ඒ වගේම කුරුදුර කේශනාලිකා කුරුදුර නාල ගැන අපි බලමු පුංචි වීඩියෝ එකක් සටහනකදී මේ බලන්න ඔබේ හෘදේ ක්‍රියාකාරීත්වය මේ පෙන්වන්නේ හෘදය මේ ආකාරයට තමයි පැති දෙකයි වම් පැත්තයි දකුණු පැත්තයි ඉන්පසු ශරීරය පුරා මේ ආකාරයට තමයි ජාලයක් ආකාරයට පැතිරෙන්නේ මෙන්න ඔබට පේනවා ධමනිය ඇවිල්ලා රුධිර කේශනාලිකා ජාලය හැදුවා මේ ආකාරයට බලන්න මේ හෘද ස්පන්දනය වෙන වාර ගණන තමයි ඔබට මේ පෙන්වක් පෙන්වුම් කරලා තියෙන්නේ මේ ආකාරයට ශරීරය පුරා ගෙනෙන රුධිරය දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ඉන්පසු පෙනහළු කරා පොම්ප කරලා යවනවා ඉන්පසු පෙනහළු වලදී නැවත මේ රුධිරය නැවත මේ රුධිරය පෙනහළු වලදී පිරිසුදු වෙලා හෘදේ වම් පැත්තේ වම් කර්ණිකාව වම් කෝෂිකාවට ඇවිල්ලා නැවත ශරීරය පුරාම පරිවාහනය කෙරෙනවා මේක තමයි
මේ රුධිර සංසරණ පද්ධති ක්‍රියාකාරී මේ තියෙන්නේ කපාට ක්‍රියාකාරී හොඳින් බලන්න ත්‍රිතුණ්ඩ කපාටය ද්විතුණ්ඩ කපාටය ඊළඟට අඩසඳ කපාට බලන්න අඩසඳ කපාට හොඳයි බලන්න මේ කපාට ක්‍රියාකාරී මේ බලන්න හොඳින් නිරීක්ෂණය කරන්න ඔබට කපාට ක්‍රියාකාරීත්වය අපූර්වවට පැහැදිලි වෙනවා මෙතනදී අපි නැවතත් කපාට ක්‍රියාකාරීත්වය බලමු වෙන බලන්න කපාට ක්‍රියාකාරීත්වය ඔබ හොඳින් බලන්න මේ කපාට ඇරෙන වැහෙන හැටි මෙතනදී බලන්න මේ කෝෂිකා දෙකම මේ කෝෂිකාව ඇකිලෙනකොට මේ රුධිරය මෙතනට තල්ලු වෙනවා තල්ලු වෙනකොට මේ කපාට වැහිලා මේ කෝෂිකාව තල්ලු වෙනකොට සංස්ථානික මහධමනී රුධිරය ටික තල්ලු කරනකොට මේ කපාට දෙක වැහෙනවා බලන්නකෝ කෝෂිකා ඇකිලෙනකොට මේ කපාට ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට වැහෙනවා බලන්නකෝ හරි අපූර්ව ඊළඟට ඒව දිගහැරනකොට බලන්න මේ කපාට අඩසඳ කපාට වැහෙනවා බලන්න මේව දිගහැරනකොට මේවට රුධිරය තල්ලු වෙනකොට මේ කපාට දෙක වැහෙනවා බලන්න හරි අපූර්වට කපාට ක්‍රියාකාරීත්වය ඔබට මේකෙදි පැහැදිලි වෙනවා එහෙමනම් ඔබලා දැන් අපූර්වට පාඩම ඉගෙන ගත්තා අපි මේ වෙනකොට කතා කරලා අවසන් කරේ අපේ මානව රුධිර සංසාන පද්ධතියේ රුධිරය තල්ලු කරන පොම්පය මොකද්ද හෘදය හෘදේ කුටීර ටික හෘදේ කපාට ටික හෘදේට සම්බන්ධ රුධිර නාල ටික ඒ වගේම ඒ ධමනි ශිරා සහ කේශනාලිකාවල ආකෘතිය ක්‍රියාකාරීත්වය මොනවද කියලා ඉගෙන ගත්තා හොඳයි අපි ඊළඟ වීඩියෝ වෙදී නැවත ඉදිරි කරුණු නැවත කතා කරමු අපි ඊළඟ රුධිරේ සංඝටක සහ කෘත්‍ය ගැන දෙවෙනි කොටසේදී හමු වෙමු බොහොම ස්තුතියි